ඔබ සංගීතය රස විඳින්නේ කුමන ආකාරයෙන්දේ ඔබෙන් ඇසුවොත් ඔබ හට ඊට පිළිතුරු රසක් තිබෙනවා නිසැකයි. නමුත් ඔබ අසන බොහෝ දේ ඔබට පුද්ගලිකව පමණක් ඇසීමට අවශ්‍ය නම් ඔබේ තේරීම අනිවාර්යෙන්ම හෙඩ්ෆෝන් එකක් භාවිතා කිරීම විය හැකි. හෙඩ්ෆෝන් වලින් සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අප අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නැත. සරලවම ඔබට ඔබේම පුද්ගලිකත්වයක් ගොඩනගා ගන්නට මෙම උපකරණ ඔබට උදව් කරනවා. නමුත් හෙඩ්ෆෝන් භාවිතා කරන අවස්ථාවන් වලදී මෙම උපකරණ අපේ කන් තුළට සම්බන්ධ කිරීමට සිදුවේ. ඇතැමුන්ට මෙය කරදරයක් සේ දැනීමටද ඉඩ තිබෙනවා. ඒ නිසා එම කරදරේනුත් මිදී හෙඩ්ෆෝන් එකක් විසින් සිදු කරන ආකාරයේම තාක්ෂණික ක්‍රියාවලියක් සිදු කරන නව උපාංගයකට ඔබ වඩාත් කැමති වෙනවා නිසැකයි. ඔන්න දැන් ඊශ්‍රායල් පර්යේෂකයින් පිරිසක් විසින් එවැනි උපාංගයක් නිර්මාණය කර තිබෙනවා. ඒ හරහා කිසිදු හෙඩ්ෆෝන් එකක් නොමැතිව සංගීතය ඔබේ හිස තුළට ඇතුල් කරන්නට සමත් වෙනවා. සවුන්ඩ් බීම ලෙස නම් කර තිබෙන මෙම ඩිස්ක්ස්ටෝක් උපාංගය නිර්මාණය කරලා තියෙන්නේ ඊශ්‍රායල් සමාගමක් වන නෝවටෝ සිස්ටම් සමාගම විසින්. එම උපාංගය විසින් ශබ්දය යැවිය යුතු පුද්ගලයා සිටින ස්ථානය ට්‍රැක් කර අතිධ්වනික තරංග ඔස්සේ ශබ්දය සවුන්ඩ්ස් බබල්ස් ආකාරයට සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා. ඔබ වටා අංශක 360ක සවුන්ඩ් ඇරවුන්ඩ් එකක් නිර්මාණය කිරීමට මෙම සවුන්ඩ් බීම උපාංගයට හැකියාව ඇත. මෙම අංශක 360 සවුන්ඩ් ඇරවුන්ඩ් එක නිසා ශබ්දය ඔබට ඉහලින් පිටුපසින් හෝ ඉදිරියෙන් හෝ කොහොම තිබුණත් එය ඔබේ කන තුළම තිබෙනවා වැනි හැඟීමක් ලබා දෙයි. හෙඩ්ෆෝන් වලින් කන ආවරණය වී නැති නිසා ඔබ සිටින ස්ථානයේ සිදුවන වෙනත් දේවල් වල ශබ්ද පවා ඉතාම පැහැදිලිව ඇසීමට මෙම තාක්ෂණය නිසා දැන් අවස්ථාව තිබෙනවා. එමෙන්ම ඔබ කාර්යාලයේ සිටින විට අනෙක් අයට කරදරයක් නොවී සංගීතයේ රස විඳීමේ හැකියාව ඇත. ගේම්ස් ප්ලේ කිරීම, මූවීස් නැරඹීම වැනි පුළුල් පරාසයක භාවිතාවන් සඳහා මෙම උපාංගය භාවිතා කිරීමට හැකියාව තිබෙන බව නෝවටෝ සිස්ටම් සමාගම පෙන්වා දෙනවා. මෙවැනි තාක්ෂණයක් සහිත උපාංගයක් නිකුත් කළ ලොව පළමු සමාගම නෝවටෝ සිස්ටම් සමාගමයි. මෙහි ප්‍රොටෝටයිප් මාදිලිය මෙම වසරේ නත්තලට පෙර පාරිභෝගිකයන් අතට පත් කිරීම මෙම සමාගමේ අපේක්ෂාව වෙනවා. මෙවැනි තොරතුරු ඉදිරියේදී දැනගන්න අපේ චැනල් එක මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ ෆේස්බුක් යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් හම්බ වෙමු.